පරිකාරයෙක් ගෙඩි බිඳල මැණිකේ. මම ඉන්නේ මේ. බලන්න කාරියක් නැහැ මැණිකේ. මෙත මොන් දිනම් බෙහෙත් බඳලා තියන්නේ. මේ ගමන ගැන මගේ හිතට සැකයක් තිබ්බා. එතරම් නෑ. මැණිකේ හිට. මං වත්තම් කරගන්න. ජීවිතුන් අතර ඉන්නවලු. ඒත් ඒ ගැන වැඩියමක් දන්න කෙනෙක් පන්සලේ නෑ. වාරියපොළ හාමුදුරුවත් ඉහගමවත් පන්සලේ නෑ. මලෑන්ඩි වල්ලලා දුන්නේ ජයසුන්දර වෙන්න බෑ. කොහොමද දන්නේ? ජයසුන්දර මෙහෙ ආවද? නෑ. මං කිව්වේ මට හිතන දේ. මං ජයසුන්දරට මේ පැත්තේ ඇවිත් යන්න කියලා පයින්ඩයක් යවලයි තිබුණේ. ආ. දුක විලාශය වෙනස්. මොකක් හෝ දෙයක් වෙලා තියෙනවා. කවුරු හරි මෙහෙ ඇවිත් තියෙනවා. මං අම්මට ද්‍රෝහිකමක් කරන්නේ නැහැ අම්මා. මේ වෙටි පාරින් මගේ ජීවිතේ බේරෙන කාශ්චර්යයක් මැනිකේ. මේ වෙටි පාර මඩමයි ජීවිතේ ගැන ආපහු හිතන්න බල කරනවා. ඊළඟට ගිනි බින්ද කැරලි කාරයෙක්ද නැද්ද කියලා මං අහන්නේ නැහැ. කොහොමනත් අපේ නිලමේ ඉන්නේ තුවාල වේදනාවට වඩා වෙන වේදනාවක්. මම්මයි කැරලි කාරින් වමත කරපු එක ලොකු වරදක්. කවුරු හරි වලවට ආවා. ඔබතුමාට කැරලිකාරයන්ගෙන් වෙඩි වැදින බවට ආරංචියක් ලැබුණා. කවුද අපට ඒ වගේ කිව්වේ? අපේ ඔත්තුකාරයෝ හැමතැනම ඉන්නවනේ නිලමේ. වෙද මොහන් දිනා බලවෙන් තමයි ආරංචිය ලැබුණේ. ඔව් අප්‍රෝ. මිස්ටර් ඩොයිලට කියනවා ටික කාලයක් යනකම් මට රාජකාරියට වාර්තා කරන්න බැරි බව. ඔබතුමාට වෙඩි වැදුණු ඉසව්ව ගැන අපිට දැනගන්න ඕනේ. එතකොට අපිට පුළුවන් ඒ ඉසව්වෙ ඉන්න කැරලිකාරයන් අල්ලගන්න. මට වෙඩි වැදුනේ
මොල්ලි ගොඩ බලවුවට යන අතරමඟදී. ඔබතුමාට අපේ යාමිකේ වෛද්‍යවරයෙක් ලවා ප්‍රතිකාර කරන්න පුළුවන්. පෝෂණය අපරු. ඩොයිලතුමාටයි මහාධිකාරම්තුමාටයි මං ගැන වාර්තා කරමු. මට මහන්දිරම් බේත් කොරයි. ගේ ඇඳගත්ත තුන්දෙනෙක් මේ හංගුරංකෙත පැත්තට ගියා. අපට උන් ගැන සැකයි. සැකයි නම් ඇයි උන් අල්ලගත්තේ නැත්තේ? උන් පෙන්නේ දුරින් හාමුදුරනේ. අපේ බැලුම් කුටියට උන් පෙන්නේ දුරින්. මාතලේ ඉඳන් ගම්මු හංගුරංකෙතට එනවා. එනව. මට මුන් ගැන සැකයි. අපි යමු පන්සලට. සුවපත් වේවා. කොයි පළාතේද මේ උපාසක මහත්තුරු? අපි මාතලේ ස්වාමීනි. හඟුරංකෙත යන ගම වන්දනා කරගෙන මේ යන්න හිතුණා. කොහෙද හඟුරංකෙත ගමන? මේ අධිකාරී ගමට. මොකටද හඟුරංකෙතට යන්නේ? මගුල් ප්‍රස්තාවකටනේ. හොඳයි. එහෙමනම් ඔය වන්දනා කටයුතු අවසන් කරලා මළුවට එනවා හොඳයි. ටිකක් කතා කරන්න. එහෙමයි. සුවපත් වේවා. දඹගොල්ලගම සුද්ධ ගිනි තියන්නේ නැන බවට ඔත්තුවක් ලැබිලා තියෙනවා. උන් මෙහාට එන්න කලින් ගම්මු ඉවත් කරගන්න කිව්ලු ගෙදර. අපි ගම්මු ඉවත් කළා. ඒත් නිලමෙතුමා සුද්දට හොඳට මතක හිටින්න හොඳ පහර දීමක් කරන්න ඕනේ. ඔය අපි අතින් ජෝන් ලේන් මරණ ස්ථානේ නේද? ජෝන් ලේන් මරපු පලිය ගන්න තමයි ගම ගිනිලන්න හදන්නේ. මැක්ඩෝල් ගේ සේනාව. නෑ. වෙන කප්තාන් කෙනෙක්ගේ. කිව්ලේ ගෙදර ගමේ දකුණු පසින් ඇතුල් වෙන්න. එමයි යම් කොයි දන්දාදුන හන්ස් දිනේ
ඉවන හොඳයි. වන්දනාවියාවක් කිව්ව නේද? කතාවර බිය. තෝ කාගේ උතු කරෙද්ද? ඒ අතප කපන්න කලින් ගියාපිය තෝ උතු කරෙද්ද? මහාධිකාරතුමාගේ උන්වහන්සේ සේනාවක් එක මගේනවා. අධිකාරම පන්සල ආක්‍රමණය කළත් දලදාව ලැබෙන්නේ මොනවා? අධිකාරම් ගැමුදා දලදාවන්න මගේන පිටත් වෙන නියමිතව තිබුණා. තිබුණා රැසීමට ප්‍රධාන දිසාවරු ඇවිත් නැහැ. කපුවත්තේ නිශ්චිතවම කැරලිකරුවන්ගේ පැත්තේ. අපිට හේවායන්ගේ ලොකු හිඟයක් තියෙනවා. ඒකයි මුලාදෑනින්ව කැඳෙව්වේ. මොහොට්ටල්ල කීප දෙනෙක් පමණයි ඇවිත් ඉන්නේ. අපි යමු එතුළට. Let's go. I go. අපට සිංහල සෙබළුම් 2000ක් විතර අවශ්‍ය නිසා තමයි මම මේ රැස්වීම කැඳෙව්වේ. ඒත් කොමේ චීෆ්ලා නෑනේ. චීෆ්ලා ඔක්කොම කරලිකාරයන්ගේ පැත්ත බවයි පේන්නේ මිස්ටර් ඩොවිලි. ගොඩ මුන්නේට කරලිකාරව වෙඩි තිබ්බා කියලා පණිවිඩයක් කියවලා තිබුණා. ඒ බව මටත් ආරංචි වුණා. මං ගෙනා හේවායින්ගෙන් කොටසක් මං හේවා හට නමත්. ඉතිරි කොටස සෙන්කඩගල රඳවන්න. නෑදිසාවතුමා, සබරගමුවේ තැන් තැන්වල කැල්ලි තියෙන බවට මට ආරංචි ලැබිලා තියෙනවා. සබරගමුවේ? එහෙමනම් මං ඉස්සර වෙලා උන් ටික විනාශ කරලා ඉන්න. හතර කෝරලේ මගේ සේනාව මං කැඳවන්න. ඔය මෝට්ටාලේල මට හේවායින් 100ක් ගේන්න පුළුවන්. That's good. ඔය මෝට්ටාලේ මට සේනාංකයක් නැහැ. සේනාව 100ක් සැපයන්න පුළුවන්. That's good, that's good. මහාධිකාරම්තුමා අපට ඒ සේනාක ලබලා දෙන්න. දැන් මම අපේ මේජර්ලා හම්බෙන්න යනවා. ආයිබෝවන්.
මේ සරුසාර වෙල්යායව ලත්හැරලා මිනිස්සු යන්න ඇත්ත හදුවත් පැලි පැලි. මේ කුඹුරු හරි සාරයි මහාධිකාරන්තුමා. මෙහෙ වෙල්ලස්සයක් තියෙනවා. ඒකයි වෙල්ලස්ස කිව්වේ. දැන්නම් ඒකෙන් භාගයක් විතර සුද්දෝ ගිනි තියලා. කණ්ඩායමක් ගම්මගෙන් තියාගෙන ඉදිරියට එනවා. අපිට වෙඩි බෙහෙත් හොඳයි. වෙඩි බෙහෙත් පෙට්ටි කීපයක් අද හවස ලැබේ. යම්. Dialogue IDD within Sam IDD විනාඩි 3කටම bonus විනාඩි 2ක් නොමිලේ. Activate කර ගැනීමට #243 dial කරන්න. ඉතරට බයි මම පැනලා යන්නේ නැහැ. මේ පත්තුනේ වෙඩිල්ලක් නෙවෙයි. මේ මැනිකගේ ඉවසීම. මේ මැනික උම්මත්තක කලේ ගොඩමුන්න නිලෙමෙලා. ඇත්තෝ!